ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අපි අද ඉගෙන ගන්න මේ සමානාත්මතාවය ගැන සමානාත්මතාවය කියන දේ නැති වුණොත් මිනී මරුමක් වෛරක්කාරය ගොඩක් අසමගිකම් ගොඩක් ප්‍රශ්න ගොඩක් හැදෙනවා මොකද්ද මේ සමානාත්ම දැන් ඔබට හිතෙන්න පුළුවන් ඔන්න දැන් මේ රටේ සමානාත්මතාවය නේ ඒක නෙමෙයි මම මේ කියන්නේ ඔබේ ගෙදර සමානාත්මතාවය ගැන මම මේ කතා කරන්නේ කිවල් ඇතුලේ සමානාත්ම මොකද මට එක ළමෙක් හම්බුණා එයා තාමත් දෙමව්පියන්ට වෛර කරනවා දැන් අවුරුදු 45ක් රටක් වැඩි දෙමව්පියන්ට වෛර කරනවා හේතුව මොකද මල්ලිට වැඩිපුර සැලකුවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දරුවන්ට සලකනකොට කරුණු හතරක් සලකා බලන්න කියලා හරි දානේ ප්‍රිය වචනය අර්ථතරියව සමානාත්මතාවය ඒකෙන් අවසාන තියෙන සමානාත්මතාවය සමානාත්මතාවයේ සංග්‍රහ කරනවා කියලා කියන්නේ ඔබට ඉන්නවනම් දරු කීප දෙනෙක් ඉන්නවා. එතකොට ඒ හැම දරුවන්ටම සමානව සලකන්න පුරුදු කරන්න. ඒගොල්ලෝ අසමානතාවය පෙන්වන්න එපා. අපේ ආදරය, සෙනෙහස, සැලකීම, උනන්දු වීම හැමෝටම සමබර කරගන්න. හැබැයි අපිට සාමාන්‍ය ලෝක විදිහට කෙනෙකුට අපි පොඩි කෙනාට වැඩිපුර ඇලුම් කරන්න පුළුවන් ලස්සන දරුවට වැඩිපුර ඇලුම් කරන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් දරුවට වැඩිපුර ආදරය කරන්න පුළුවන් ඒක මානසිකව වෙන්න පුළුවන් දැන් හැබැයි කවදාකවත් ඒක පිටට පෙන්වන්න එපා ඒනවා පිටට පෙන්වන්න එපා ඒක විශේෂත්වයක් ඒක අනවශ්‍ය දෙයක් පිටට පෙන්වීම එක්කෙනෙක් අල්ලගෙන වැඩිපුරම බත් කවවනවා එක්කෙනෙකුට වැඩිපුරම තලනවා අල්ලගෙන අනිත් කෙනාට එහෙම නැහැ. එක්කෙනෙකුට තෑගි කියනක් දෙන අනිත් කෙනාට එහෙම නැහැ. එහෙම කරන්න එපා. සමානාත්මතාවය කියන එක පෞලක සමගිය රැකෙන දෙයක්. දරුව අතර සමගිය සැඳ. එහෙම නොවුනොත් ඒ දරුවොත් සහෝදරකම් ඇත්තරලා දෙනවා. සමහර ගෙවල් වල බලන්න අයියයි නංගි ඉන්නේ. දෙන්න නයි වෛරයි. එහෙම නැත්තම් අක්කයි මල්ලි ඉන්නේ. දෙන්න නයි වෛරයි. ඒකට ගොඩක් හේතු විලා තියෙන්නේ දෙමව්පියන්ගේ අසමානතාවයෙන් සැලකීම. දෙමව්පිය එක්කෙනෙකුට වැඩි පුරාදරේ. එක්කෙනෙකුට මොන හරි ගිරද්ද එක්කෙනෙක්ගේ වැඩි සලකනවා. එක්කෙනෙක්ගේ වරදක් වුණා අනික් කෙනාට ගහනවා. ඔය වගේ අක්‍රමිකතා අසමානතාවයෙන් සැලකීම නිසා ඒ දරුව අතර ඊර්ෂ්‍යාවක් වෛරයක් ඇති වෙන ඕක වැඩි මහල් වුණා තියෙනවා. එතකොට මේගොල්ලෝ බාන්න හතුරු භවට පත් කරන්නේ අපේ තියෙන නොදැනුවත්කම නේද? මේ ධර්ම කාරණාව ගැන අපි දන්නේ නැති නිසා දරුව හතුරු කරන්න දෙමව්පිය අන්තිමට ඊට පස්සේ අර එක දරුවේ කැම්වෙලි අනිත් දරුවටයි දෙමව්පියන්ට හිරිහෙර කරන්න පටන් ගන්නවා ලොකු වෙලත් කරනවා ඒ தත්ත්වෙට මාර්ගය හදන්නේ දෙමව්පියෝ එතකොට ඒ නිසා කවදාකවත් අසමානතාවයෙන් සලකන්න එපා සමානාත්මතාවයෙන් සලකන්න ඒගොල්ලන්ගේ චර්ය රටාවල් කුමක් වුණා ඒ සමානතාවයෙන් සැලකීම දරුවන්ගේ යහපත පිණිස සමගිය පිණිස හේතු වෙනවා. එතකොට මේගොල්ලෝ සහෝදරත්වයෙන් ඉන්න පුරුදු වෙනවා. දුක සැප බෙදාගෙන. දෙමව්පියන්ගෙන් මේගොල්ලන්ට කිසිම විශේෂත්වයක් නැහැ. ඔක්කොටම එක වගේ. ඒ නිසා මේගොල්ලන්ට විරසක වෙන්න දෙයක් නැහැ. අමනාප වෙලා දෙයක් නැහැ. දරුවෝ ඉන්නකොට මේගොල්ලෝ මේගොල්ලෝ සමගි කරන්න. සහෝදර සහෝද සමගි කරන්න. මේගොල්ලන්ට ඉන්නේ මේගොල්ලෝ විතරයි කියන්නේ. ඔයගොල්ලෝ මේගොල්ලෝ බෙදා ගන්න දඟලන්න එපා. මේ දුව මගේ මේ පුතා මගේ. අම්මා නම් හැමෝගෙම අම්මා. තාත්තා නම් හැමෝගෙම තාත්තා. මෙයා ඔයාගේ දරුවා, මෙයා මගේ දරුවා කියලා දරුවෝ බෙදා ගන්න එපා. ඒ වගේ මේ හරි මෝඩ වැඩ කරනවා දෙමව්පියෝ. පස්සේ ඒ දරුවන්ගේ මානසිකත්වය ටික බැලුවම පස්සේ ඒගොල්ලෝ කාලයක් ගියන් පස්සේ ලොකු අරුබෝධ හදනවා. දේපොළ අරුබෝධ හදනවා, දෙමව්පියන්ට ගහනවා බයිනවා මෙයා ඒ ප්‍රශ්න වලට මුල අපි අර කරගෙන ආපු රටා. එහෙම කරන්න එපා. සමානාත්මතාවයෙන් සලකන්න ඕන හැම කෙනෙකුටම. සමානාත්මතාවය කියන්නේ ශ්‍රේෂ්ඨ ධර්මයක්. කලකෝලාහල නැති වෙන සමානාත්මතාවේ හේතු වෙනවා. එතකොට සමානාත්මතාවය කියන දේ හරි වැදගත්. ආත්මార్థකාමී භාවය නැති වෙනවා මිනිස්සුන්ගේ එතකොට. පරාර්ථකාමී වෙනවා. එකිනෙකාට උදව් කරන්න උපකාර කරන්න පුරුදු කරන් ළමයි තුළ දැන් අපි කියමු ළමෙක් මොන හරි කෑමක් දෙනවා ගෙනාවා අපි දැන් එක ළමෙක් එක්කන් ගිහිල්ලා එයාට කෑමක් කරන් දෙනවා ඕක ගෙදර ගිහිල්ලා නංගිට දීලා තමයි කන්න ඕනේ කියන එක පුරුදු කරන්න එහෙම නැත්නම් මල්ලිට දීලා තමයි කන්න ඕනේ
මල්ලිත් එක කන්න තමයි ඕක අරන් ඔයාට අරන් දුන්නේ දෙවල. එතකොට එයාට අරන් දුන්නේ මෙයාට දෙන්න. ඒගොල්ලෝ අතර බෙදා හදාගෙන කටයුතු කිරීම කියන දේ පුරුදු කරන්න. දැන් අද කාලේ තියෙන ලොක් ගැටලුවක් තමයි දැන් සහෝදර සහෝදරයෝ නෑ තනි දරුවෝ නින්නේ. එතකොට මේ දරුවන්ගේ තියෙන මානසික මේ 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 සම්බරතාවය නැති වෙලා යනවා. ආත්මార్థකාමී. බෙදා හදාගෙන අනුභව කරන්න දන්නේ නෑ. බෙදා හදාන කටයුතු කරන්න දන්නේ නෑ. සහෝදරත්වය සහෝදරී කියන දේ අඳුනන්නේ නෑ. එතකොට එකිනෙකා සමග උපකාර කිරීම තීරෙන්නේ නෑ. ගොඩාක් ආත්මార్థකාමී සිතුවිලි එනවා. කුලේටි වෙනවා. එහෙම නැත්නම් අධික සමාජ සීඩී වෙනවා. ඊට පස්සේ දෙමව්පිය ප්‍රතික්ෂේප කිරීම. ඒ වගේම ප්‍රචණ්ඩත්වය මේ වගේ දේවල් හුදකලා දරුවන් තුළ ඇති වෙනවා මතක තියාගන්න. බල්ලන්ගෙන් පූසන්ගෙන් දරුවන්ගේ හුදකලා බව නැති කළ නොහැක. ඒකට තවත් මානවයෙක් අවශ්‍යයි කියන එක මතක තියාගන්න. ඒ හුදකලා දරුවන්ගේ මම මේ මානසිකත්වයෙන් තියෙන ගැටලු මම ඕන තරම් දැකලා තියෙනවා. ඒ නිසා ඒ හුදකලා දරුවන් ඉන්න පවුලට මේ ගැටලුවට මුහුණ දෙන්න ඕයි. අපි ඉස්සරහදී කතා කරන්න ඕන දේවල් මේ ඒක විශාල සමාජීය ගැටලුවකට වෙන්න කලින් ඒක පවුල් ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ශක්තිමත් පවුලක් කවදාවත් ගොඩ නැගෙන්නේ නැහැ. දුර්වල පවුල. ගොලගේ ආර්ථිකත් දුර්වල වෙනවා, ආරක්ෂාවත් දුර්වල වෙනවා. ජීවන ප්‍රතිපදාවන දුර්වල වෙනවා ඒගොල්ලන්ගේ මානසිකත්වය දුර්වල වෙනවා බලන්න එක දරුවෙක් ඉන්න දෙමව්පිය මොන බයකින් දින්නේ කියලා අර මේ මොකද කැංගරුව වගේ මල්ලි දාගෙනම තමයි ඉන්නේ එච්චර බය ඇයි එකම එක්කෙනා ඉන්නේ ඒ ජී බය ජීවිත කාලෙම තියෙනවා සමහර දරුවෝ මැරෙනවා මැරුණාන් පස්සේ මැරෙන්නේ සමහරට ඇක්සිඩන්ට් එකක් වෙලා ඒතකොට ඒ ළමයාට අවුරුදු 20ක් විතර කියන්නේ එතකොට මේ දෙමව්පිය දෙන සදාකාලික තනියම. එහෙම වෙච්ච පවුල් ලංකාවේ ඕන තරම් තියෙනවා. එක තාත්තගෙනේ බෙල්ල වෙලා දාගත්තා. ඊට පස්සේ අම්මට පිස්සු හැදුනා. හේතුව මොකද? ළමයා බයිකියේ ගිහිල්ලා එක කොල්ලෙක් හිටියේ, පුතෙක් හිටියේ, බයිකියේ ගිහිල්ලා හැප්පිලා මැරුණා. එකම දරුවයි. විකල්පයක් නැහැ. අන්තිමට මොකද වුනේ තාත්තා බෙල්ලේල දාගත්ත අම්මට පිස්සු වෙනවා ඔන්න ඔය ඔයගොල්ලෝ කියන න්‍යාස්තික පුංචි මහා රත්තරන් කියන පවුල් පද්ධතියේ ඉරණම ඔය වගේ ඒවා ලක්ෂ ගාණක් මට තියෙන උදාහරණ කියන්නේ මම මේ කියන්නේ අපේ මිනිස්සු රාජ්‍ය දෙපාර්තමේන්තු වලින් අපේම මිනිස්සු ගොනාට අන්දලා අපේ මිනිස්සුගේ පවුල් ජීවිත පවා විවාහ ජීවිත පව දරු සම්පත් පව විනාශ කරලා දාපු මේ ක්‍රමවේදය මොකද්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඔබට ඕකෙන් කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඔබට තේරෙයි ඕකේ ආදීනේ අවුරුදු 45 50 යනකොට ඔබට තේරෙයි තාත්ත කෙනෙක් අම්ම කෙනෙක් විදිහට අපි මේ කරගත්තු දේවල් මොනතරම් අර්බුද සහගත දේවල්ද කියලා. ඔබට තරුණ කාලේව කවදාවත් කියලා තේරෙන්නේ නැහැ. තරුණ කාලේව කියපුවා මා සමග වාද කරා. අනාගතේ ඔබට පසුතැවෙන්නේ ඔබට තීරුම් ගන්න මම කියපු දේ කොච්චර ඇත්තද කියලා. හුදකලාව තනිකම අහිමි වීම ගොඩාක් අමිහිරි දේවල් වලට කුඩා පවුල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් එක පුතේ කියන ඒ ළමයා කුඩු ගහනවා. කුඩු ගහනවා කවදාවත් දැන් පුනරුත්ථාපනයට ගිහින් දාලා තියෙන වැඩක් නැහැ. ආයෙත් එළ කුඩු ගහන දෙමව්පියන්ට ගහනවා බඩුයි කොන්නෝ. ගෙවල් වල බඩුයි කොන්නෝ. එකම පුතයි ඒ පවුලේ ඉන්නේ එකම පුතයි එක දවසක් ආවා ගෑනු ළමෙක් ඒ ගෑනු ළමයට මේ බරව මොකක් හරි රෝගයක් කකුල් ඉදිමිලා තුවාල වෙලා තියෙන ඒ රෝගේ තියෙනවා අම්මත් එක්ක මේ ආධාර එකතු කරනවා තාත්තා උත්පල වෙලා හරිද අම්මත් එක්ක ආධාර කරන ගෑනු ළමයි දැන් ඒ පවුලේ ඉරණම මොකද්ද කියන්නේ ඒ ගෑනු ළමට අවුරුදු 20 ගානක් විතර වෙනවා ඒ පවුලටම ඉන්නේ ඒ ගෑල් ළමයි විතරයි. දැන් ඒ ගෑල් ළමයා ලෙඩේ තාත්තා උත්පල වෙලා දැන් මේගොල්ලෝ ආධාර එකතු කරගෙනා. ඒ පවුලේ වෙන කිසිම පිරිමි දරුවෙක්වත් කිසිම ඒ පවුලේ බර දරන්නවත් වෙන සහෝ තනිකමට ඉන්නවත් වෙන කිසිම දරුවෝ නැහැ. ඔන්න ඒ පවුල් වල තත්ති දැන්. කෝ ඒ පවුල ශ්‍රම බලකාය. දැන් ඔබ කියයි දිගයි මේ මේ මේව තණ්හාව නේද අරකයි මේක. තණ්හාව දරුවෝ වඳ කරලා තණ්හාව නැති කරන්න බෑ. ආරෂ්ඨාංග මාර්ගය දිනු කරන්න ඕනේ. විශාකා මහා උපාසිකාව, එතකොට බන්දුල මල්ලිකා කියන දරුව 30 ගණන් හිටපුවායි, 20 ගණන් හිටපුවායි. ඕගොල්ලෝ ධර්ම මාර්ගයේ සිටීමට මේ දරුවෝ ඉන්න එක ඒව කිසිම සම්බන්ධයක් නැහැ.
ලෞකික ජීවිතේ අහලා තිනු පුත්තා වස්තු මනුස්සාන කාන්තාවගේ එක බලයක් තමයි කියන පුත්‍ර බලය කියන පිරිමි දරුව වැඩිපුර ඉන්නේ පිරිමි දරුව වැඩිපුර ඉන්නවා නම් ඒ අම්මා ගොඩක් බලවත් කියලා කියනවා එයාව යටත් කරන්න බෑ කාටවත් ගෙදර පිරිමි කෙනත් එයාට තමයි යටත් වෙලා ඉන්නේ පුත්‍ර බලය එයා දේශනාවල තියෙනවා ඕගොල්ලෝ ඉතින් ඒක දන්නේ නැති වුණාට ඉතින් ඒ නිසා මේ ඔකයි தත්ත්වය ඔගෙන හොඳට හිතන්නේ මම කියන්නේ ජීවන ගමන ගෙනියනකොට ඒකට අදාළ දැනුමක් ඔබ ගාව නැති එක ඇත්තටම ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා දරුවන්ට සමානාත්මතාවයෙන් සලකන්න. ඒ සමානාත්මතාවය උන්ගේ යහපතට හේතු වෙනවා. හැම දිනාටම තිරුවන් සරණයි.